රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දුරේ දරු ආණ්ඩුවේ විදේශ කටයුතු රාජ්‍යමාත්‍ය දුරේ දරු වසන්ත සේනානායක මහතා ඉකුත් ඔක්තෝබර් 26 වෙනිදා ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාව අගමැති දුරේට පත් කළ අවස්ථාවේ එය අනුමත කරමින් තැබූ Facebook සටහනක් නිසා කාගේත් අවධානයට ලක් වුණා. නමුත් ඔක්තෝබර් 28 වෙනිදා පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී දිගටම පක්ෂයේ රැඳී සිටින බව පැවසූ ඔහු ඊට පසු දින නව ආණ්ඩුවේ සංචාරක ඇමති දුරේ බාරගත්තා. එහෙත් ඊට පසුව පාර්ලිමේන්තුව රැස්වූ නොවැම්බර් 14 වෙනිදා ආණ්ඩුවට බහුතරය නැතැයි කියමින් ඔහු යළි විපක්ෂය සමග එක්වූයේ තමා දරණ අමාත්‍ය දුරෙන් ඉල්ලා ස්වීමේ ලිපියද ලියමින්. එත් වසන්ත සේනානායක මන්ත්‍රීවරයා නැවතත් පසුගිය අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමට ගොස් තිබූ අතර ඔහුගේ මේ පැති මාරුව සම්බන්ධයෙන් Facebook සටහන් පවා මෙලෙස පළ වී තිබුණා. මෙවන් පසුබිමක වසන්ත සේනානායක යලිත් කාගේත් කතාබහට ලක් වූයේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමට ඔහු නැවත වරක් පැමිණ සිටීම හේතුවෙන්. මම හිතනවා මේ ආණ්ඩුමාරුවේදී මමත් ඒ ආණ්ඩුමාරුව කියන ඒ චිත්‍රපටියේ මමත් ප්‍රධාන නළුවෙක් වුණා කියලා. මට මේ තනුතර දීප ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි හෙට හිතුණොත් ඔවුන්ව ඔවුන්ගේ බෙල්ල කැපුව හරි ඒ වගේ ඔවුන්ව පාවා දීමක් කරා කියලා මං ඒ දෙන්නගෙනුත් සමාව ඉල්ලනවා. මොකද ඒ දෙන්න ඇත්තටම මට ගෞරවයක් කරේ. මම ඒ පැත්තේ ආණ්ඩුවේ හිටපු දවස්වල මට විශේෂයෙන් උදව් කරපු SB දිසානායක මැතිතුමා, ඊළඟ සුමතිපාල මැතිතුමා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාට, අගමැතිතුමාටයි ජනාධිපතිතුමාටයි අමතරව විශේෂ ස්තුතියක් ලැබෙයි කියලා. මම බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී. මම බොහොම අමාරුවෙන් මේ තීරණයට අදාළේ. එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්කව වුණේ බොහොම අමාරුවෙන්. ඒ වගේ මේ ආණ්ඩුවෙන් මට කරපු ගෞරවය පැත්තකින් තියලා ආපහු ඒකින් දාලා යන්නෙත් යම් හිත් රිදීමකින්. කොයි පැත්තට ගියත් දෙපැත්තේ කවුරු හරි කාගේ හරි හිත් රිදෙනවා. ඔහුගේ පැති මාරුව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. ඔබතුමාලගේ හිටපු ඇමතිතුමෙක් ඇවිල්ලා කියලා ආරංචියක් ආවා වසන්ත සේනානායක. එනේ මන් දන්නේ මන්නම් ඇත්තටම ප්‍රතිපත්තියක් තියෙන්න බෑ. දේශපාලනය කරනකොට මොකක් හරි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ නේ. මොකක් හරි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. එතුමා කියන්නේ නායකත්වයේ වෙනසක් වුණොත් එතුමන්ට එක්සත් ජාතිපක්ෂයේ ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඔය මේ අපේ මේ දැන් ඉන්න නායකතුමා මේ ඉන්න මේ මේසෙන දැන් ඇවිල්ලා වාඩිුනේ. එයා කිසි කටක් හරියද අද නායකත්වයේ ගැන? ඔයක තමයි ඉතින් ඒ කට්ටිය ඇවිල්ලා මට කතා කරපු හින්දා ඒගොල්ලොන්ගේ පැහැදිලි කිරීම මත මගේ එකතාවේ දුන්නා. මට ඉතින් එහෙම විශ්වාසයක් තියන්න බෑ කවුරුත් ගැන. එකපාරක් කොටියට ලේරහ වැටුනම ඊට පස්සේ ඉතින් ලේ පස්සෙන් යනවනේ.